मार्टिन अय्यामा पार्ट दो खाता करने हैं तू अम्मा तो बैठ रही है ना तू मैं माँग बैठे थे याना नॉए ने का माँ बाला करना मगे यह काउंस अन्य तू आप प्रश्न उत्तर दें मुख्य देवी काट दें कॉल करने हैं तू क्या काट और नहीं तो फोन निकाल कर गई निका मैं आ सेल्ले मर गया था अय्यामा तामा दवसक मेघर अयट दिन මිනිසුන්ට පිසු නෑම ඔය නිකන් කතා හදන්න. ආ ඒතකොට දැන් මිනිසු මේ වාගෙන කියන කතා ඇත්තයි කියන්නේ. මං ගැන කතා හදන මිනිහේ නෑ අම්මේ. ඔය අම්මා හිතේ මවා 갖ත දේවල් තමයි. ආ ඒතකොට මම තමයි දැන් මේ හිතින් එක දේවල් මවාගෙන ඉන්නේ. ඉතින් අම්මලා ඔය කොහෙවත් නැති විකාර ප්‍රශ්න ඇදලා ගන්න. දැන් කියනවා මේක කොහොමද විකාර කතා වෙන්නේ? කියනවා. හා? ඔහොමද? ඈ? අම්මලා පුතාලා මේ හයියෙන් හයියෙන් කතා කරන්නේ? ඒක අහගන්න. ඔයා විහුර්ථක් පුතාලා. मर पुतार देख के अंडे दीनो ये पार मगत आते ये वाह ऑफिस से की वाले वाले टी किसी उन्हें दुआ करने आई ये हम दया नया आते नेत्र मुझे दुआ देने किसी मुझे या खारी रखा रहने खाओ दिखी वाला आगून दास यार नहीं नहीं ये मनुष्य वाला गंदे पाम ये कट मैं ही मुझे वाट आना है कि देखने दीनो प्रश्न मुखद लाभन सिकुड़ा था वह पिनमुतो एक करांगे नोन सिकुड़ा था पिनमुतो की आठ तिरे अम्मा टा अंगवान डोनी पिनमुतो यानो व्याला के तेरे केला निर्वाण मेकाई में इसला मांगी ने देहाले नो अपि इसला पिनमुतो निल्लुतो के तेरे एक करायां इतने दी पिनमुतो रे निल्लुतो वाई तात्ता वे देन्ना हम हम्बे ने बोलवा अपि टो वडे पोड्डक पास्तर दांडे नो ये इसरा हटे पिनमुतो रे गेदरिंग एलीड बाहिने का इच्छर प्रश्न एक वने एकक नै ඒ කිව්වේ නයෝමී ආන්ට කියලා තියෙනවා මැනේජ්මන්ට් පැත්තෙන් කෝස් එකක් කරන්න කියලා. සා නියමයිනේ. දැන් එතකොට අපේ ගෙදර යන ගමන් නින්නතුව හම්බ වෙනවට වඩා හොඳ ප්ලෑන් එකක් මේක නිසා ගහ ගන්න පුළුවන් වෙයි. ඔය තියෙන්නේ. දැන් ඉතින් ඔය සම්බන්ධව කෝස් ටිකක් හොයාගන්න වෙනවා කොහොම හරි. ඕ නිර්වාන් මමයි පිනිමුතුයි අදම වැඩේට බහිනවා. මාත් හොයන්නද දැන්. අනේ ලොකු උදව්වක්. හැබැයි මේක නම් මේ වැඩේ පරක්කු කරන්න නම් බෑ හරිද? මොන වැඩේද? නිල්නතුව පිනිමුතුව හම්බේන එක. ඒක මන් දන්නවා. නිල්නතුර ඉක්මනට පිනිමුතුව හම්බෙන්න ඕනේ කියලා කිව්වා. එයා දැන් තාත්තා සර්ප්‍රයිස් කරන්න. ඒක නියම වැඩක් නිර්වාන්. අපි දෙන්නව ඉක්මනට මීට් කරමු. වා මේ කරන වැඩවලට ගොඩක් පිං. හරි මේකලා. මට දැන් තියන්න වෙනවා. පිනිමුතු මතක් කරලා කියන්න. හරි නිර්වාන් මන් තියන්නම්. බයි. හරි. බයි. मतक्रेला
පිනිමුතු කුමරියව තව තව ආදරෙන් බලා ගන්නත් කිව්වා කැන්දගෙන යනකම් මුටි කන්න ඕනද මං ඇත්තනේ කිව්වේ මොකද්ද ඇත්ත අහන්නකෝ කොල්ලවට බොක්කෙම නැහිගෙන උදව් කරනවා මටත් ඒක තේරෙනවා මේකලා දැන් උනත් කතා කරේ ඔයාව නිල්ලතු ළඟට එක්ක යන විදිය ගැන මං කිව්වා කෝස් කතන්දරේ එයාට උදව්වක් දෙන්නම් කිව්වා මේ ඒක නෙමේ අද ලයිබ්‍රියන් ට්‍රේ එකක් දෙන්නේ නැද්ද යන්න ඕනේ ඒත් මොකද එයා ඒකද මේකලා ආව් ආව් ඒක කියනකොට කෙල්ලගේ මුණට ආව මනමාල හිනාව කොබාන කොබාන පිම්පට උතුල යන හැටි ආ මේ හන්නකෝ නිර්වාණ හම්බුනොත් ප්‍රශ්නයක් නේද ගොඩක් කලාවට කොල්ලා එන එකක් නැහැ ඔයා බය නැතුව ලයිබ්‍රියර් එකට යන්න फाइबर देशी फाइबर बलवेग मैं मुका බයික තේරුම් ගත්ත එක නම් ලොකු දෙයක්. හැබැයි උඹලගේ අර බන්ටියට උඹට දැනෙන්නද කියලා තේරෙන්නේ නැහැ. අනේ මචං අපි බන්ටිය ගැන කතා නොකරමු මචං. ප්ලීස් මචං. මං ගිල්ලන්න මචං. හරි මචං. එහෙනම් පස්සේ ලා ගම්බු. ආ හරි නේද. එන්න. මං විතරයි මුව මෙච්චර ලේසින් ටෝක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඒක මේ පාන වැඩකට බැස්සොත් එහෙම තමයි. මම පදිරි වෙන්න වැඩ කරන්නේ නැහනේ. අලියත් එක්ක මේක ප්ලෑන් කරනකොට හිතුවේ නෑ බං මුව මෙච්චර ඉක්මනට ටෝක් කරගන්න පුළුවන් වෙයි කියලා. බලපන්කෝ අද දවසේ තියෙන සාර්ථකත්වය. දැන් පිළිගන්නේ අපිට අනාගතේ පේනවා කියලා. බලපන් රංගනයා මු බන්ටියට එකෙන්ම කැමති නෑ. දැක්කද මු බන්ටිය මතක් කරපු ගම කිව්වද? බන්ටි ගැන කතා නොකරෙමු කිව්වා. මචං අන්න ඒක තමයි අපිට තියෙන එකම ප්ලස් පොයින්ට් එක. අපිට තිබ්බේ පොරත් එක තව පොඩ්ඩක් කියලා කතා කරන්න බං. ඈ ඒක සෙට් වෙන්නේ නෑනේ. ඇයි ඒ වුණා නම් අපි පීචන් වෙනවනේ බං නිකන් අපි උඩ උස්සලා දුන්නා වගේ එතකොට අපි මේ දැන් මොකද්ද කරන්නේ මිනිහට තේරෙන්න ඕනේ මිනිහාගේ වමනාවට තමයි අපි ළඟට එන්නේ කියලා ඔබ කියන එකෙත් ලොකු ඇත්තක් තියෙනවා අපි ඊළඟට බලන්න ඕනේ මිනිහව කොහොමද අපේ පැත්තට නම්ම ගන්න කියලා දැන් එතකොට ඌ අපේ පැත්ත නෙමෙයිද ආ මම ඌත් එක්ක ගානට චැට් එක දැම්මනේ මේ හරකෝ एक बार कथा करा कि वो अभी पत्र नवे नो कथा कि बाबा इतना अब कर लगा नोड़े
කියන්නේ අපි උට තැනක් දෙන්න ඕන කියන එකනේ. ආ ඔය තේරුනේ මීහරකෙක්ට වගේ. මට පේන විදියට ඌ බන්ටිය ගෑන්සින් රිජෙක්ට් කරලා තියෙනවා. ඌ රිජෙක්ට් කරා වුණත් නැති වුණත් උට ඒකෙම ඇලිලා ගැලිලා ඉන්න කියලා කියනවා නැත්තම් අපිට පාඩුයි. ඒකේ බන්ටියාගේ ගෑන්සි ඇතුළු කොමාරි අමාරුවෙන් හරි සර්වයිව් වෙලා ඉන්නවනේ තරහා වෙලා අපේ පැත්තරෙන් නැතුව. ඉතින් ඌ කොහොමද කරන්න ඕනේ ඒ දේනේ මචං. ඌ කරන්න ඕන නෙවෙයි ඌ ලවා එක කරව ගන්න ඕන. බන්ඩියා මට දුන්න වද කන්දරාව හැටියට මොකගේ කිරි මයිලක් මයිලක් ගන්න පලි ගන්න ඕන. මොකද මේ ජීවිතේම එපා වෙලා යන. තේරෙනවද බට? හරි 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 හරි. බබය නැතුව ඉඳපංගෝ. ඈ? මම මේ වැඩේ ගැන බලා ගන්න. පුතා කියන්නේ මේ වැඩේ අතහැරලා දාමු කියලා. නෑ නෑ ප්ලෑන් එක පෝස්ට්පෝන් වුණා. මොකද බං දී කතා. ඒක අපි මේ වැඩෙත් එක්ක මේකටත් බයින්නේ නේද? නෑ නෑ බං ඒක මම පිළිගන්නවා. ඒ වුණාට බං මේ තියෙන තත්ත්වෙත් එක්ක එහෙම දෙයක් කරන්න හම්බෙන්නේ නෑනේ. දැන් එහෙම කරන්න විදිහකුත් නැත්තම් දැන් කොහොමද දැන් කරන්නේ? එතකොට අපි මේ වැඩේ අල්ල දානවද? නෑ නෑ බං අයියෝ තේරන සිංහලෙන් කියපංගෝ ලොකු පුතේ ආ දැන් මොකද කරන්නේ කරන්න කියලා අමුතු දෙයක් නෑ මචං වැඩේ එකෙන්ම ඒ විදිහට සිද්ධ වෙනවා එතකොට අපි නිදි මරාගෙන ගාව ප්ලෑන් එකක්වත් වැඩක් නැද්ද ඒ කල්පනා කරපු දේවල් ඉස්සරහට තියාගමු සූරේ දැන් එතකොට ඔය කිඹුලි එළියට ගන්නේ කොහොමද එයාට ගෙදරින් පෝස් එකක් කරන්න කියලා ඒකමරු ඒකමරු යක් වේදකට බඩ හම්බෙන්න පුළුවන්. රටේ නැති ප්ලෑන් එක බං අපි ගහලා තියෙන. ෂි පරාදි බං. අපරාදයක් වෙන්නේ නැහැ බං. ඇයි? ඒව කවද හරි ඕනේ නෝ. එතකොට මේ කතන්දරේට අර වගේ ලොකු වේට් එකක් ඕනේ නැද්ද බං? මාත්‍යෙම හිතනවා මචං. ඒත් මචං අර කෙල්ල දෙන්න ඔයකන් කිල ගේගාවෙන් බස්සන්නත් වෙනවද? ආ එකන් ඉන්නත් වෙනවනේ. මගේ ඔක්කොම බලා ගන්න. දැන් කවුද උඹේ කෙන්න ඕන? චාමි කිය. බයික් එකේ දැම්ම බලයක් ඔබට. නෑ බා. ඒක හරියන්නේ නෑ. ඇයි? මචං මේ වැඩේ මට වැදගත් විදිහට සිද්ධ වෙන්න ඕන. ඒක හරියලු පුතේ. අරයා බයික් එකේ ගියාට මෙයා බයික් එකයි දැන් නෑ. අනික ඒක විදියක්නේ. අනික පවුල එකතු වුණාට පස්සේ නේ කසාද බදිනා කියලා තියෙන්නේ. ආ ඒ පාර දැන් ඔබ මට හින්ට් එකක් ගන්න ගියා. නෑ පිස්සුදලු පුතේ. මොසම්මේ අපි කෝකරත් ඇලර්ට් එකේ ඉමු. මචං මේ බල මේ මොනවා ගැනද මචං කතා කරන්නේ? ඇයි? ඔබ මෙතන නෙමෙයිද හිටි? නෑ නෑ මෙතන තමයි. එහෙනම් ඉතින් ඇහෙන්න ඇතිනේ. ඔව් ඇහුණා. හැබැයි මේ බල මොනවා ගැනද මේ කතා කරන්නේ කියලා හරියට මට තේරුමක් නෑ. මේක තමයි කියන්නේ අවදානෙන් ඉඳපන් කියලා. ඔව් ඉතින් හිත හොඳ වෙන්නත් එපා නේද ඒවා තේරුම් ගන්න. මොකද්ද බං ඒ කිව්වේ? එඹට ඇහුනේ නැද්ද? ඇහුණා ඇහුණා. ඇහුණා ආයේ? නෑ උඹ ඒක මට කිව්වේ මම බලු විදියට. ශ්‍රියන් මේ මෙතන නිකන් රඟන්නේ නැතු ඉඳපන් බා. මොකද්ද බන්ටි ඒ කතාව? උඹ මෙතන આવත් හැමදාම ප්‍රශ්න එන්න බා. ඈ? අපිත් එක්ක එකතුලා උඹ වැඩක් කරන්න කවදාවත් ආවද? නෑනේ. හරි. දැන් එහෙම වැඩ කරන්න ඕන කියලා කොහෙ හරි පොතක ලියලා තියෙනවද කියහා? උඹට නොතේරුණාට මචං ෆ්‍රෙන්ඩ්ෂිප් එක කියන්නේ අන්න ඒක. මුත දේවල් කියන වැඩක් නෑ බන්ටි. ඌ මොනවද ඔය ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන දන්නේ? බලා එහෙමද හිතන් ඉන්නේ? ඈ? බලා එහෙමද හිතන් ඉන්නේ? මතක තියාගෙන ඉන්නලා. උඹලට වැඩිය මං දන්න හොඳට ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන. උඹ ඔච්චර ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන දන්නවනම් ඇයි අපේ එක වැඩකටත් උඹ ආවෙ නැත්තේ? මට ඒක කියපන්. ෆ්‍රෙන්ඩ්ෂිප් එක කියලා කියන්නේ හැම කුණකොනකටම අත දාන එක නෙමෙයි මං. උඹලා එහෙම හිතන් ඉන්නෝ නම් ඒක වැරදි. යකෝ උඹ ඒක කිව්වේ මේ අපේ ළඟේ ගේසේර බණ්ඩියක් දාපේකටද? ඔව්. ඒකට තමයි කිව්වේ. ඈ? කොහොමද බණ්ඩි මැදට වැඩපොත් වැරදි? අනේ ගන් කවරය. තුට මං දවස් මුත් කියලා දිනව නේද? මොන මගුලටද මං ආයි මේක අදින්නේ? ආ උඹ මේ ජිම් ගිහලා පොඩි එක පුම්බ ගත්ත කියලා මං බය වෙයි. ඈ. අනේ උළමු.
උඩ බය වෙන මම මුකුත් කිව්වේ නෑ. අපිට දැන් මොනවද වෙන්න ඕනේ කියපන් ශ්‍රේයා. මුකුත් වෙන්න ඕනේ නෑ. මරු. එහෙනම් නටන්න නැතුව ඉඳපන්. ඉන්නවා තමයි. ඉන්නවා තමයි. මේ බණ්ඩි ගහන ගහන පදේට උඹලා නැටුවට මන් නටන්නේ නෑ. මන් නටවන්නත් බෑ. ශ්‍රේයන් මේ ඇයි යකෝ මම් ගහන ගහන පදේට නටන කියලා මම මේ කාටවත් කියලා නෑ. ආ උඹ කියලා නෑ. ඒ වුණාට උඹ ඒකට න්‍යාස ඈ මුනුත් ලස්සනට නටනවා. මේ කාලකන්ණිය මොනවාද මම මේ කියවන්නේ? කවුද යකෝ කාලකන්ණිය? ඈ කවුද කාලකන්ණිය? මේ බණ්ඩි ගහන ගහන පදේට නටන උඹලානේ කාලකන්ණිය. ශ්‍රේයන් කට අහවන්. දැන් ඔබේ කට හොඳනේ වැඩි. අනික අතපය පැදගෙන හිටියට හැමදෙස්සෙම මෙහෙම ඉන්නෙත් නෑ. ඔබ ඒක හොඳට මතක තියාගනි. හරි? ආ දැන් උඹලා හදන්නේ මට ගහන්න. ඈ මට ගහන්න. ආ පරි 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 මට ගහපන්. ගහපන්. කොයි එක වචනයක් හරි බණ්ඩි විරුද්ධ කියලා තිබ්බත් ඔබ නෙලනවා තගේ දත්තික බඩට යන්න. අමිනේ මෙතන අපි ගහන්න ආගෙන නටන්න නෑනේ බා. උඹලා කරන වැරදි ගැන කතා කරලා පස්සේ උඹලා එන්නේ මට ගහන්න. ඕකද යකෝ යාළුකම කියන්නේ? ඈ ඕකද යාළුකම කියන්නේ? දැන් මොනවද කරු වැරදි? ඈ වැරදි. උඹලා ඇයි අර රංගනට ගහපු එකම වැරද්දක් නෙමෙයිද? මේ ඌට කියලා වැඩක් නෑ බා. එනේ වාඩිය. වාඩි. වාඩි වාඩි වාඩි. මොකද වැඩක් නැද්ද? ඈ මොකද වැඩක් නැද්ද? උඹලා බයයි. උඹලා බයයි බණ්ඩිට විරුද්ධව කතා කරනවට. උඹලත් ඒක කතා කරලා වැඩක් නෑ බා. ඊළඟ වැඩක් නෑ. උඹට මිනිස්සු ගරු කරන මචං ඒක හරි හරි හැබැයි අර මගේ යාළු වෙන්නේ මචං නියම උඹ තම්බ සතේ කර ගණන් ගන්න නෑ බං ඒක තමයි ඇත්ත කතාව